Good morning, Pragit. Good morning, Sri Lanka. Good morning, Nilanti. Good morning, Sri Lanka. Nilanti, tada good morning. Kela vitarak madhi kela mathe hituno. Subham awarun ke dinya peva. Mathe vitarak ne mei mehi pite inna siya dahasak amma awarun te subha මව්වරුන්ගේ දිනයක් අපි ප්‍රාර්ථනා කරනවා. අවුරුද්දේ 365 දවසම දරුවන් වෙනුවෙන් අවිවේකීව 24 පෑම ගත කරන අම්මාවරුන් වෙනුවෙන් ඔවුන්ට ගරු කරන්න, ඒ උතුම් මාතෘත්වයට ගරු කරන්න එක දිනයක් විතරක් වෙන් වෙලා මදි. නමුත් කනගාටුවට කරුණ, ඒ 365 දවසම දරුවන් වෙනුවෙන් වෙන් කරන අම්මාවරුන් වෙනුවෙන් දිනපොතේ එකම එක දිනයක් සමහර දරුවන් වෙන් කර තිබීම කොහොම වුණත් ඒ උතුම් මාතෘත්වයට අපි ගෞරව උත්තමාචාරයක් පිණිස අද බොහෝ දේ වැඩසටහන පුරා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ප්‍රගීත්, ඔබ දන්නවද මේ මව්වරුන්ගේ දිනේ අතීතය මොන වගේද කියලා? නෑ, ඇත්තටම මම අද මේ ආවෙම මන් දන්නව නිලන්ති ඔය ගැන තොරතුරු හොයනවමයි කියලා. මොකද වෙන්දට පොතක් විතරක් අරගෙන නිලන්ති අද බෑග් එකක් අරන් ඇවිල්ලා තිබ්බා. දැන් එන්න කලින්ම මන් දන්නවා අද මේ පැය දෙක තුනේ ඉන්නවා කියන්නේ සෑහෙන දේවල් ගන්න පුළුවන් අපිට. මටක් ගන්න වෙදි. ඔව්, මේ බෑග් එකේ නම් දාගෙන මගේ බෙහෙත් අඩුම කුඩුම දේවල්. කොහොම වුණත් මේ දැන් ඒ කියන්නේ උසාවියේ නෙමෙයි දැන් ස්පිරිතාලේ වැඩ. නෑ, මේ අසනීපයෙන් ඉන්න නිසා ඒකට ඕන කරන මෙහෙතුණු වතුර එම තමයි ඒක තියෙන්නේ. හරි, කොහොම හරි අවුරුදු අපි යනවා ගණනාවක් අතීතයට. 1905 ඇනා ජාවිස් කියන කාන්තාව ඇගේ මියගිය මව සිහිපත් කරන්න එක්තරා දේවස්ථානයකදී යම් උපහාර වැඩසටහනක් පවත්වලා තියෙනවා. ඒ තමයි මව්වරුන්ගේ දිනයේ ඉතිහාසය කියලා අපිට වාර්තා වෙන්නේ. කොහොම වුණත් ඊට පෙර රෝම, ග්‍රීක වැසියන් විවිධ දෙවිවරුන් මේ පුද පූජා පවත්වමින් දෙවිවරුන්ට මේ මව්වරුන්ගේ දිනේ සැමරුවා කියලා ඊටත් පෙර ඉතිහාසය ලියවෙනවා. කොහොම වුණත් අපි දන්නවා අත්හොදන්න පවා අපිට දැන් ජාත්‍යන්තර දිනයක් තියෙනවා. එහෙම තත්වයක් තුළ ඉතින් මව්වරුන් වෙනුවෙනුත් දිනපොතේ දිනයක් වෙන් නොවූවා නම් ඒක තමයි තියෙන එකම පුදුමේ. ඒ දිනේ ගොඩ දෙනෙක් සමරනවා නේද? ගොඩ දෙනෙක්ට ඒ දිනේ අමතක වෙන්නෙත් නෑ. ඒ කියන්නේ අම්මව අමතක වුණාට දිනේ අමතක වෙන්නේ නෑ ගොඩ දෙනෙක්ට. අනිත් අර නිලන්ති කියන වගේ 364ෙම අම්මා ගැන එහෙම ලොකු හැඟීමක්, ලොකු වටිනාකමක් අගෑන්න දුනට එදාට ඒක හරියට දැනෙනවා, දකිනවා අපි ඒක. ඉතින් කලින් දවස් ඉඳලා මේ නිසා Facebook එකේ එහෙම සෑහෙන්න දේවල් සංසරණය වෙනවා අම්මා ගැන. තියෙනවා සුබ පැතුම්පත්, මල් පොකුරු, මේවා තමයි නූතනයේ ඉන්න දරුවෝ අම්මලාට මේ උපහාරයක් පිණිස දෙන්නේ. කොහොම නමුත් වාණිජකරණය වෙච්ච ලෝකෙක අපිට පුළුවන් හොඳම දේ අම්මා වෙනුවෙන් දෙන්න, හොඳ දරුවෙක් වෙන්න, හොඳට ඉගෙන ගන්න, අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්, ඉලක්ක ජය ගන්න පුළුවන්, මේ මහ පොළවට ණයක් නැති බරක් නැති දරුවෙක් විදිහට ඔබට හැඩගැහෙන්න පුළුවන් නම් ජීවිතය තුළ ඒ තමයි අම්මට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග. හරි, නිලන්ති ඒ විදිහෙන් ඒ ගැන කතා කරනකොට මම වැඩි දෙයක් කියන්න අදහසක් නැහැ. මෙන්න මේක මට හිතුණා කියන්න ඕනේ කියලා අපි ඔය දැන් කියපු නිසා එහෙම දරුවෝ අපිට අම්මාවරුන්ගේ දිනේ සමරන දරුවෝ දකින්න පුළුවන්. හැබැයි අම්මාවරුන්ගේ අගේ වටිනාකම ආදරය දැනෙන දරුවෝන්ගේ අඩුවක් තියෙනවා කියන එක නෙවෙයි කියන්නේ. අපි Facebook සමාජ ජාල ගැනත් කතා කරපු එකේ අර මගේ අම්මි පණ කියලා පින්තූර අම්මත් එක්ක සෙල්ෆි අරගෙන හරි අම්මගේ පින්තූරයක් දාලා හරි දාන තරුණ දියණියොන්ට විතරයි මට හිතුනේ කතා කරන්න ඕනේ කියලා. ඒ අම්මි පණගේ ෆොටෝ එක දානවා වගේම අම්මි පණ රෑ එලි වෙනකන් කරන වැඩවලට ඔය චූටි දුවලත් පුංචි උදව්වක් දුන්නා නම් හරි යගේ. ඒක තමයි අම්මි පණට දෙන්න තියෙන ලොකුම ආදරේ, කරුණාව, දයාවේ හැමදේ. අම්මි පණගෙන් වැඩ ගන්න එපා. ඔබ ඒ වැඩවලට උදව් වේ. මේ මොහොත වෙනකොට මේ රටේ දහස් ගණන් මව්වරු අපි මව්වරුන්ගේ දිනේ ලෝකයක් සැමරුවට දහස් ගණන් මව්වරු මේ රටේ ඉන්නේ කම්පණයකින්, යම්කිසි වේදනාවකින්, ඒ වගේම තමයි සැකයකින්. මේ වචන ගොඩාක් පාවිච්චි කළ කොහොම කිව්වත් මේ මොහොත පිළිබඳ දරුවෝ ගැන තියෙන කැක්කුම නිසා අවධානමක් අරගෙන වැඩි අවධානයකින්. ඒ නිසා එවැනි අම්මාවරුන්, පියවරුන් සෑම දෙනා වෙනුවෙන්ම මට හිතුණා ඉස්සල්ලාම මේ ලක්බිම ඉරිදා සංග්‍රහයේ තියෙන මලිත්ගමගේ ඡායාරූපය පෙන්වන්න නිලන්ති. දැන් ඉස්සරහට අම්මලට තාත්තලට ගන්න තියෙන බෑග් එක ගැන දරුවෝ ඉස්කෝලේ යවන්න. විනිවිද දැක්ම කියලා තමයි ඒ නම් කරලා තියෙන්නේ මලිත්ගමගේ අද ඉරිදා ලක්බිමේ ඡායාරූපය. ඒ අතරේ
මේ විපත නිසා මතුවෙච්ච මනුෂ්‍යත්වයේ පියුම් පිළිබඳ සටහනක් සති අග අරුණේ ඇතුළු පිටුවක වාර්තා කර තියෙනවා ක්‍රිස්ටෝපර් පීරිස්. මං හිතන්නේ එක ආගමිකයන් පිරිසකට හෝ ජාතියකට පමණක් එල්ල වෙච්ච ප්‍රහාරයක් නෙවෙයි මේ මහපොළොව මත මනුෂ්‍යයන්ට එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරයක් කියලා හිතලා විවිධ ජාතීන් විවිධ ආගමිකයන් එකට දෑත් බැඳගත් මොහොතක් බවට මේ පත් වුණා. විපතින් මතුවුණු මනුෂ්‍යත්වයේ පියුම් ඔබ මේ දකින ඡායාරූපය පහුගිය දිනවල මේ ඡායාරූපය හා තවත් ඡායාරූප සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වුණා. ඒට හේතුව කහ සිවුරුත් සුදු ලෝගුත් එකිනෙක මිශ්‍ර වෙමින් මේ දේවස්ථාන නැවත පෙර තිබූ තත්ත්වයට පත් කරන්න ආගමික නායකයින් කිහිප දෙනෙක් එකතු වෙලා උත්සාහ ගත්ත අවස්ථාවක්. අපි දුටුවේ තරමතර සහෝදරත්වයක් අප වින්දේ පෙර කිසිදා නොවින්දි ආස්වාදයක් අපට දැනුනේ මහා ආඩම්බරයක් ඇසට කඳුළු උනන සුළු දර්ශනයක්. අපි දැස් පිසදාගෙන යලි රූපවාහිනිය දෙස බැලීමු. ඇස් බැඳුමක් නොවේ, මායාවක ලකුණකුදු නැත, සම්පූර්ණ ඇත්තය. දෙව් මැදුරු බිම අමදින භික්ෂූන් සංඛ්‍යාව 49 දෙනෙක්යි නිවේදක පවසයි. නරඹමින් සිටි පූජක පිරිස ඊට අඩුය. මේ තමයි ක්‍රිස්ටෝපර් පීරිස් සටහන් කරන විපතින් මතුවුණු මනුෂ්‍යත්වයේ පියුම්. තව පුවත් දෙකක් ඒ සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙනවා ප්‍රගීත්. අප්‍රේල් 28 ඉරිදා ගම්පහ මීසමේ කිතුණුවන් සඳහා නියමිත දිව්‍ය පූජාව පවත්වා ඇත්තේ මැදගම පන්සලේ බණ මඩුවේ. ඒ තමයි සැබෑ දෙක. පාස්කු ඉරිදා ඝාතනයට පත් හා ආපදාවට ලක් වූ කටුව පිටිය කොච්චි කඩේ හා මඩකලපුවේ කිතුණුවන්ට සෙත් පතා කැලණි රජමහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත හිමි සංවිධානය කළ පින්කම. මේ වාර්තාවෙන් එකක් දෙකක් විතරයි. හැබැයි දිවයින පුරා බොහෝ දෙනෙක් මේ විපතින් මතුවුණු මනුෂ්‍යත්වය විවිධ අවස්ථාවන්හිදී ලෝකයට මෙහෙළිදරව් කළා විවිධ ආකාරයෙන්. ඔව්, විහාරස්ථාන ගත්තොත් එහෙම ලංකාවේ මම හිතන්නේ සෑම විහෙර විහාරස්ථානයකම පාහේ මේ පහුගිය දිනවල සාමාන්‍යයෙන් හැන්දෑවරේ බෝධි පූජා මේ පින්කම් සාමාන්‍යයෙන් පවත්වාගෙන යන නිතිපතා කෙරෙන කටයුතු. ඒ හැම මොහොතකම පන්සලකට ගියොත් මේ සහෝදර ජනතාව සිහිපත් කරලා එයට පුණ්‍යානුමෝදනා කිරීම සාමාන්‍යයෙන් සිදු වූ තත්ත්වයක්. ඒක තමයි අර ඌනම මොන අඳුරු තත්ත්වයකට අපි මුහුණ දුන්නත් ඒක ඇතුලේ අර අඳුරු වලාවේ වගේ රිදිරේකාවන් හමුවන තත්ත්වයක් මේ රට තුල තියෙනවා. දැන් ස්වභාවික ව්‍යසන වේවා, මේ වගේ කැරලි කෝලහල වේවා, මේ සියලු අවස්ථාවන් වල ත්‍රස්තවාදී ක්‍රියා වේවා, ඕනම අවස්ථාවකදී අපිට ඒ තත්ත්වයක් පෙරලා අනිත් පැත්තට නැගී එන මනුෂ්‍යත්වයක් දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ මනුෂ්‍යත්වයට මනුෂ්‍ය වේසෙන් ආපු අමනුෂ්‍ය ගණේ ඇතමුන් කරන ක්‍රියා නිසා මඟ පෑදීමත් එක පැත්තෙන් හරි පුදුම සහගතයි නිලන්ති. ඒකම දැන් මේ අම්පි අම්ම පිළිබඳව කතා කරා, විශේෂයෙන් අද මව්වරුන්ගේ දිවේ නිසා අපිත් කතා කරේ. හැබැයි එහෙමයි කියලා එතනට අපි සීමා වෙන්න කොහෙත්ම අදහසක් නැහැ. ඕනම දවසක මව්වරු පිළිබඳ කතා කරන්න ලැබෙන ඕනම තැනකදී ඕනම අවස්ථාවකදී ඒ වෙනුවෙන් සූදානම් ඉන්නේ. මේ අම්මගෙන් තාත්තට ආපු අවස්ථාවක් ලක්විම ඉරිදා සංග්‍රහ දෙවෙනි පිටුවේ පොලිස්පති උසාවියට කැඳ වූ තාත්තෙකුගේ දරු සෙනෙහස කියලා තමයි නම් කොට තිබෙන්නේ. කලින් කියපු සිද්ධියත් එක්කත් මේ සිද්ධිය සම්බන්ධතාවයක් තියෙනවා. කොච්චි කඩේ බෝම්බෙන් දරු දෙදෙනා මිය ගියාට පොලිස්පතිට ආරක්ෂක ලේකම්ට නඩු. තරුණ දියණියක සහ පුතෙකුගේ වියෝව දරාගත නොහැකි වූ පියෙකු මේ සිද්ධියේ වගකීම පිළිබඳ විමසමින් ඒ වගකීම පවරමින් නීති මඟට ගිය අවස්ථාවක්. එයට හරි අපූර්ව ප්‍රවිෂ්ටයක් ලබා ගන්නවා මේ සටහන ලියන මිහිරාන් කරුණාරත්න. පුතු සෙනේ මස්නහර හමසිඳ ඇට සොයා ගොස් ඇට තුලට වැද ඇට මිදුළු මත රඳා සිට දුක් දෙයි නිබන්දා. දිරිවීර සරච්චන්ද්‍රයන් මතක් වෙනවා. එතකොට අපිට සරච්චන් බ්‍රෑන්ගේ නිර්මාණ මතකයට නැගෙනවා. ඒ තුළින් සිංහබාහු නාටකය තුළින් මේ ප්‍රවිෂ්ටය අරගෙන මේ සටහන අපූර්වට ගොඩනගා තිබෙනවා මිහිරාන් කරුණාරත්න. මෙන්න ඒ පුවත අපි ඔබට දැන් ඉදිරිපත් කරනවා. ඒ තියන්නේ අපි ළඟට බලමුකෝ. දැන් ඒ තාත්තලගේ සෙනෙහස
දැන් බොහෝ දෙනෙක් අම්මල තාත්තල විදිහට බයෙන් සැකින් ඉන්නේ දරුවන්ගේ ආරක්ෂාව සහ දරුවන්ගේ හෙට දවස පිළිබඳව එහෙම තත්වයක් තුළ ඔවුන් රැකියාව සඳහා සුපුරුදු පරිදි යන්නෙත් බොහෝ සැකෙන් බියෙන්. කොහොම වුණත් මහමග තමන්ගේ රාජකාරියට හෝ වෙනත් කටයුත්තකට පිටත්ව යනකොට ඒ ආරක්ෂාව පිළිබඳව වරක් දෙවරක් නෙවෙයි කිහිප වරක් සිතා බලන තත්ත්වයකට දැන් පත් වෙලා තියෙනවා. ශානිකා මාධවී පීරිස් මේ ගෙන එන සටහන ලක්බිමීරිදා සංග්‍රහයට දුම්රියේ ආරක්ෂාවට බලුපැටව්. බලුපැටව් පිළිබඳව පහුගිය දින කිහිපයේදීම අපි විශේෂ අවධානය යොමු කළා මේ පොලිස් සුනක කණ්ඩායම පිළිබඳව. නමුත් මේ කියන්න යන්නේ දුම්රිය ස්ථානවල පිවිසුම් දොරටු අසල අනවශ්‍ය තදබදවීම් වලක්වා ගන්න, ඒ වගේම මගින්ගේ ගමන් මළු කඩිනමින් සහ වඩාත් විශ්වාසදායී ලෙස පරීක්ෂා කරන්නට මේ සුනකයින් දුම්රිය ස්ථානවලට යෙදවීම හරහා පුළුවන් කියලා ශානිකා මාධවී පීරිස් මේ සටහන තුලින් වාර්තා කරලා තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව මෙම යෝජිත වැඩපිළිවෙල සඳහා සහාය ලබා දෙන ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායෙන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. මේ නිසා ඉදිරියේදී බොහෝ විට ඔබට දුම්රිය ස්ථානයට යනකොට පුංචි පුංචි බලු පැටව් දකින්නත් පුළුවන් වේවි. දැන් එහෙම කිව්වහම මට නිකන් ඔලුවට එන්නේ මේ පන්සල් පල්ලි ළඟ ඕන තරම් බලු පැටව් ඒත් දකින්න පුළුවන්කම තිබුණා. හැබැයි මේ රාජකාරීට ආපු දරු මේ බලු පැටව් නෙමේ, දරු පැටව් වගේ තමයි මට කියවෙන්න ගිය දරු පැටව් කියලා. සමහරුන්ට බලු පැටව් කියන්නේ දරු පැටව් වගේ තමයි. තරම් ආදරෙන් සිරහැසින් ඇති දැඩි කරන්නේ. කෙසේ වෙතත් ඒනම් මේ ආරක්ෂාව ගැන හිතලා නෙමේ, ඒ බලු පැටවුන්ගේ ආරක්ෂාව ගැන නොහිතා තැන් තැන්වල මහමග දමා යන මිනිස්සු ගැනත් මතක් වුණා. ඒකයි මම මේ කිව්වේ. කොමුණත් මේ අද රිද්ම පත්තරේ මුල් පිටුව පෙන්වන්න කියලා හිතුණා නිලන්ති. ඊයේත් ඕක හැබැයි පෙන්නුවා. එහෙනම් ඉතින් ආයි අමුතුවෙන් පෙන්වන්න දැන. මම මේක පෙන්වන්න එකත් එක්ක තව පොඩි කතාවකුත් සම්බන්ධ කරනවා. මේ රොෂාන් ප්‍රනාන්දු ගායන ශිල්පියාගේ ෆ්ලෑෂ් බෑක් නායක රොෂාන්ගේ පවුලේ ඡායාරූපය. බොහොම හරි සුන්දර, එක පැත්තකින් හරි පින්බර ඡායාරූපයක්. දැන් ඔහු අද අපිව බලාගෙන ඉන්නවා කියලා දන්නවා. දැන් හිතන තිය අයියෙත් පෙන්නවා, අදත් පෙන්නනවා කියලා. නෑ, අද මේ රොෂාන්ව කතාබහට ලක් වෙන්නේ ඊයේ අපි අද පෙන්නනවා කියලා කියපු සම්පූර්ණ ගීතය, මනුසත් කියන ගීතය අද දිනේදී සම්පූර්ණයෙන් අපි විකාශය කරනවා. හරි, ඒක එක විශේෂත්වයක්. දැන් මේ රොෂාන් සහ රොෂාන්ගේ පවුලේ අය මේ විදිහට වෙසක් කූඩු අතදරාගෙන, නෙළුම් මල් මිටක් අතදරාගෙන දියණියේ එහෙම ඉන්නවා දකිනකොට රොෂාන් ප්‍රනාන්දු කතෝලිකේ. නමුත් ඔහු හැමදාම හැමෝ එක්කම ඕනම රටේ සහෝදරයෙක් සහෝදරියක් එක්ක බොහොම සුහත වෙන්නවා. ඉෂාක් බෙග් මහත්මිය අපේ සහෝදර නාලිකාවකට ඇවිල්ලා කියපු කතාවක්. පහුගිය දවස්වල සෑහෙන සංසරණය වුණා සමාජ ජාලා මාධ්‍යවල. මේ ඉෂාක් බෙග්ට මොහිදීන් බෙග් නාමයෙන් ගී ගයනේ හඬින් ගී ගයන මට සල්ලි ගෙවන්නේ සිංහල බෞද්ධ මිනිස්සු කියන එක වැඩි හරියක්. ඊළඟට රොෂාන් දකිද්දි මට නලින් මතක් වෙනවා. නලින් පෙර රමේරියන්ස් නායක. නලින්ගේ කතාවට අපි ඔතනින් යොමු වෙමු. නලින්ගේ කතාවට ඔතනින් යොමු වෙන්න ඉස්සලා නලින් තමන්ගේ Facebook පිටුවේ දාලා තිබිච්ච තව කෙනෙක් ලියපු, ඔහු බොහොම කැමැත්තෙන් හුවමාරු කරගත්තු සටහනක තිබුණා, අපේ උදව්වට අපි වෙනුවෙන් සිංහල බෞද්ධ සහෝදර ජනතාව හිටියා වගේම අනිකුත් සහෝදර ජනතාව ජාතියාගම් බෙහෙදයකින් හිටියා වගේම මේ වෙසක් එකට අපි අපේ ගෙදර පහනක් පත්තු කරමු, අපි අපේ ගෙදර කූඩුවක් එල්ලමු, අපි එකතු වෙලා වෙසක් සමරමු කියලා නලිනුත් යෝජනා කළා තිබුණා. නලිනුත් මේකට එකතු වෙලා තිබුණා. මේ නම්ගම් එකක් දෙකක් වට එතනින් නවතින්නේ නැහැ. කලාකාරයෝ බොහෝ දෙනෙක් කලාකරුවෝ මේ අදවතින්ම මේ බැඳීම එකට එකා වගේම තියෙනවා. ඒක අපි මතක් කරමින් නලින් පෙරරාගේ මේ සටහනට යමු. ඔව්, ඉන්ද්‍රජිත් සුභසිංහ සතියග අරුණටයි මේ ලියන්නේ. මගේ ගෙදර ආයුධ නැහැ, තියෙන්නේ ආදරය විතර. මේරියන්ස් නායක නලින් පෙරේරායි මේ කියන්නේ. ඔහු කියන මේ සම්පූර්ණ කතාවම කියවන්න පුළුවන් නම් තමයි හොඳ. මොකද ඒ කියන හැම වචනයක් ඇතුළෙම පිරීලා තියෙන්නේ ආදරයත් කරුණාවත් විතරමයි. හැබැයි මම තෝරගන්නවා තැන් කිහිපයක්. මටත් පුළුවන් ඕනේ නම් පිටරටක ජීවත් වෙන්න. නමුත් ජීවත් වෙන්න මේ රටට වඩා තැනක් මම දකින්නේ නැහැ. බෝම්බ පුපුරවාගෙන අමුතු ස්වර්ගයක් හොයා යන්න අවශ්‍ය නැහැ. අපි මේ ජීවත් වෙන රට ස්වර්ගයක්. ඔහු කියනවා ආගමක් ඇතුළේ මොන ක්‍රමයටද දෙවියන් අදහන්නේ කියන එක අපිට අදාළ නෑ. ඒ ආගමේ හරයෙන් මොන ක්‍රමයටද යහපත් විදිහට ජීවත් වෙන්නේ කියන එක විතරයි මට අදාළ. මේ පුංචි රටේ අපිට අපිම විතරයි. ඒ නිසා ඔහු කියනවා පුළුවන් තරම් මෛත්‍රී කරන්න,
හැම ආගමක හැම ජාතියක කෙනෙක්ටම කරුණාව ආදරය සෙනෙහස දෙන්න ඒ අයගෙන් පෙරලා ඒ දේ බලාපොරොත්තු වෙන්න කියන දේ. මගේ ගෙදර ආයුධ නැහැ. මගේ ගෙදර ආදරේ විතරයි තියෙන්නේ. මොන ජාතිය කෙනෙක් මගේ ගෙදරට ආවත් මම පිළිගන්නේ ඒ ආදරයෙන්. ඉතින් ඔහුගේ ආදරය මුළු රටටම ලෝකයටම දැනෙනවා කලාකරුවෙක් විදිහට නෙමෙයි, ඔහු හොඳ හදවතක් තියෙන සුඳුරු මිනිසෙක් විදිහට. ඔව්. ඒ මනුෂ්‍යත්වය තමයි ඔහුගේ ඒ කතාව තුළ අපිට දැනෙන දකින්න කාරණාව. අපි ලක්බි මෙම 16 වෙනි පිටුවේ දැන් අපි පාසල ගැන පාසල් ආරම්භය ගැන ඒ පාසල් ආරම්භ කළාට දරුවෝ පාසල් තුළට යවන්න දෙමව්පියන්ගේ තියෙන නොකැමැත්ත මේ මොහොතේ විශේෂයෙන් සඳහන් කරන්නට උනේ වෙන හේතුවක් මත නෙමෙයි, දරුවෝ ගැන තියෙන ආදරේ නිසාම, ආරක්ෂාව පිළිබඳ තියෙන යම් ගැටලුවක් නිසාම තමයි එහෙම හිතන්නේ, වෙන කිසිදු කාරණාවක් නිසා නෙමෙයි. නමුත් බොහෝ වෙලාවට ගැටලුවකින් තොරව දැන් දරුවෝ පාසලට එවන්න කියන එක තමයි ක්‍රමානුකූලව අපිට ආරක්ෂක අංශ වලින් අදාළ නිලධාරීන් බලධාරීන්ගෙන් අහන්න දකින්න ලැබෙන්නේ. එහෙම තියදී මෙන්න මේ පිටුවට අපි අවධානය යොමු කරමු. පීටර් කෙනෙඩ් පෙරේරා ගේ පුවත් පිටුව, එහෙම නැත්නම් ලිපිය, ලක්බි මිරිදා සංග්‍රහය. රටේ ළමයින්ට ඉස්කෝලේ යන්නට කී අධ්‍යාපන ඇමතිගේ ළමයිනුත් පාසල් නොගිය සතිය. මේකන වැඩි දිනෙකුගේ අවධානය යොමු වුණා අපිට අපේ ළමයි ඉස්කෝලේ ගෙනියන්න කියන එතුමන්ලාගේ ළමයි ඉස්කෝලේ ගෙනියනවාද? මම පිටුව නවන්නම්. එතකොට අර අනිත් සිරස්තලේ ඔබට පෙනේවි, මං කියවපු සිරස්තලේ මේ තියෙන්නේ. රටේ ළමයින්ට ඉස්කෝලේ යන්නට කිය අධ්‍යාපන ඇමතිගේ ළමයිනුත් පාසල් නොගිය සතිය. දැන් මේ පිටුවේ තියෙන අනුසිරස්තල කීපය, මේ 6 වෙනිදා කටුවපිටි ඉස්කෝලේ එක ළමයෙක්වත් නැහැ. 6 වෙනිදා පටන් ගත්තට 6න් උඩ පන්ති එක ළමයෙක්වත් ඉඳලා නැහැ. මොනතරම් කම්පනයක් තවම තියෙනවද කියන කාරණාව හොඳටම පැහැදිලි. මැති ඇමතින්ගේ ළමයිනුත් ගෙදර, අධ්‍යාපන ඇමතිතුමාගේ විතරක් නෙමෙයි. කොළඹ ආරක්ෂක විද්‍යාලයේ පැමිණීම සිසුන් 32යි. නම ආරක්ෂක විද්‍යාලය, ආරක්ෂක අංශවල අයගේ දරුවෝ තමයි ඉගෙන ගන්න මේ පාසලේ. හැබැයි ඒ වුණාට ඔවුනුත් ඉන්නේ මොනතරම් සැකයකින්ද කියන කාරණාව පිළිබඳව ඒ දෙමව්පියෝගේ දරුවෝ 32 විතරක් එම තුල පේනවා. ආරක්ෂක කමිටුවල දෙමාපියන්ගේ දරුවෝනුත් ගෙදර. විශේෂ තත්ත්වයන් පුවත්පත හඳුනාගත්තු විශේෂ තත්ත්වයන් ඒ විදිහට පළ වෙලා තිනවා මේ සටහන. ඒ අතරෙම ඔය පාසලෙන් එහාට පාසලේ ඉගෙන ගන්න බොහෝ උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ගේ ඊළඟ සිහිනය තමයි සරසවි සිහිනය. විශ්වවිද්‍යාල වරම් ලැබීම, දැන් 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට තියෙන විශාලම අභියෝගය ඒක, ඒ සිහිනය ජය ගැනීම කියන කාරණය. මේ පාසල්වලට උදා වෙලා තියෙන තත්ත්වයත් එක්ක ඔවුන් කොහොමද මේ අභියෝගයට සූදානම් වෙන්නේ? කොහොම වුණත් විශ්වවිද්‍යාල පිළිබඳව කතා කරනකොට මේ ශරියා විශ්වවිද්‍යාලය පිළිබඳව බොහෝ දෙනෙක් උනන්දුවෙන් වැඩි කතා බහක් යොමු කරලා තියෙනවා. ඒට හේතුව මේක බහුවාගමික බහුවාර්ගික රටක් වුණත් මේ විශ්වවිද්‍යාලය එක ජාතියකට පමණක් සීමා කරලා තියෙන්නේ. ඇයි මේකට? ඇයි රටේ තියෙන අනෙකුත් විශ්වවිද්‍යාලවලට තියෙන සමානාත්මතාවයේ කියන එක නැත්තේ කියන ප්‍රශ්නාර්ථය හැමෝටම තියෙනවා. සහ බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම මේ විශ්වවිද්‍යාලය රටේ සෑම ජනකොටසකටම ඇතුළු වෙන්න පුළුවන්, පහසුකම් ගන්න පුළුවන් ස්ථානයක් බවට පත් කරන්න කියන එක. කොහොම වුණත් මේ පිළිබඳව සටහනක් තිබෙනවා ඡායාරූප සහිතව මෞබිම පුවත්පතේ 16 වෙනි පිටුවේ. දුලාංජලි බණ්ඩාරයි ඡායාරූපත් සහිතව මේ සටහන ගෙන එන්නේ. ඔබේ දැනගැනීමට මම ඉදිරිපත් කරන්නම් මේ විශ්වවිද්‍යාලයේ තියෙන පහසුකම් කොච්චරක්ද කියන එක. මේ විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ලේ ප්‍රධාන දොර තඹ ලෝහයෙන් නිර්මාණය කර තිබෙනවා. විශ්වවිද්‍යාලයට අයත් තොරතුරු තාක්ෂණ විද්‍යාගාර මේ වන විට අංග සම්පූර්ණ ලෙස නිර්මාණය කර තිබෙනවා. මෙහි එකවර සිසුන් 60 දෙනෙකුට අධ්‍යාපනය ලැබීමට පුළුවන් එවැනි පරිගණක විද්‍යාගාර ප්‍රගී 5ක් තියෙනවා. එතකොට 60 ගානේ 5කට අධ්‍යාපනයේ එකවර ලබන්න පුළුවන් පරිගණක විද්‍යාගාර 5ක් එහි කටයුතු අවසන් කරලා තියෙනවා. ඒ වගේම කියනවා එහි අනෙකුත් පරිගණක තාක්ෂණ විද්‍යාගාර අතරින් එකක සිසුන් 60කට අධික පිරිසකට අසුන්ගත හැකි දේශන ශාලාවන් තියෙනවා. ඒ වගේ ශාලා 7ක ඉදිකිරීම කටයුතු මේ වන විට අවසන් කියලා. කොහොම වුණත් පුස්තකාල, ඒ වගේම අනෙකුත් දේශන ශාලා සියල්ල මේ නවීන තාක්ෂණයත් එක්ක මුහු වෙලා බොහොම අංග සම්පූර්ණ විදිහට නිර්මාණය කරලා තියෙනවා. එකවර සිසුන් දහසකට පමණ ප්‍රමාණවත් නේවාසිකාගාර පවා තියෙනවා කියලා කියනවා. කොහොම වුණත්
අපිත් ඔබත් කතා කරේ මේක මේ සෞදි අරාබියාව වගේ නිර්මාණය කරපු එකක් රටේ ඉඳි ගස් වවල විශාල ඉස්ලාම් පල්ලියක ආකෘතියක් තියෙන බොහොම ආකර්ෂණීය විදිහට නිර්මාණය කරපු විශ්වවිද්‍යාලයක් කියලා. නමුත් ඇතුළට ගිහින් බලන්න ඕනේ ඒකේ දරුවන්ට වෙන් කරලා තියෙන පහසුකම් මොනවද කියන එක. ඔව්. ඉතින් මේ ගැන විවිධ මත මේ විශ්වවිද්‍යාල ඉදිරියට පවත්වාගෙන යන පිළිබඳව දැන් මේ පහසුකම් ටික නොලැබුණා නම් තමයි එක පැත්තකින් පුදුමේ නිලන්ති. දැන් මේ විශ්වවිද්‍යාලයේ අයිතිය පිළිබඳව කොටස් අයිතිය පිළිබඳ සැලකීමේදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ පුත්‍රයාට මිලියන 500ක කොටස් තියෙනවා කියනවා. ඒ වගේම 90ක කොටස් තියෙන්නේ මේ පවුලටයි කියලා කියනවා වුන්ගේ. ඉතින් එහෙම ගත්තහම ඉතින් ඒ තරම් ධනස්කන්ධයක් යට කරලා මේ තරම් දෙයක් නොවුනා නම් තමයි ඒකේ තියෙන පුදුමේ. එහෙම ගත්තහම මේ ගැන ඉතින් අපිට සිතැඟි නම් බොහොමයි. නමුත් ඒව ඉදිරිපත් කරන තැන නෙමෙයි මෙතන, පත්තරවල තියෙන කාරණා ඉදිරිපත් කරන තැනක්. ඒ නිසා ඔබට බාරයි ඒ ගැන එතනින් එහා හිතන්න. සහ අපි මොනවා හරි මේ සම්බන්ධ වැදගත් උරුතුරු තියෙනවා නම් හැම විටම ඔබට ඉදිරිපත් කරන්නත් සූදානම්. දැන් මෙන්න මේකත් අවධානයට නතු විය යුතු ඉතාම වැදගත් කාරණාවක්. අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ අපිට අත්දකින්න ලැබුණේ උණයෙන් පස්සේ කතා කරන කතා. වෙනකන් කවුරුත් දන්නේ නැති උණයෙන් පස්සේ තමයි හැමෝම පත්තු වෙන්නේ බොහෝ දේ පිළිබඳව. නමුත් මේ කාරණාව ගැන ඔන්න කල් වේලා ඇතුවම මේ මේ වார்த்தාව මත පදනම්ම කියනවම නෙමෙයි, මීට කලින් ඔන්නන්ත මේ කාරණාව ගැන තොරතුරු පුවත්පත් මාධ්‍යසුරෙන් වාර්තා කරලා තිනවා. මොකද්ද මේ කාරණාව? කොළඹ කුණුවලට මීළඟට මැරෙන්නේ කරදියානි මිනිස්සු. දැනටමත් පවුල් 15ක් ඉවත් කරලා. මේ ව්‍යසනය අපි කලින් දුටුවා පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන මහත්මයාත් කියලා තියෙනවා. අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු තබන සටහනක් ලක්බිම ඉරිදා සංග්‍රහයට කරදියාන ප්‍රදේශයේ ගත්තොත් එහෙම මේ කොළඹ බොහෝ නගරාශ්‍රිත ප්‍රදේශවල කුණු කසල එතනට බැහැර කරනවා නිලන්ති. ඒ ස්ථානයේ වගුරු බිමක් ආසන්නයේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම. එතකොට මේ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන මහත්මයාම කියන විදිහට මේ වගුරු බිමකට මේ විදිහට ඒ ආසන්නයට කසල මුදා හැරීම බරපතල පාරිසරික ගැටලු මතු කරන තත්ත්වයක්. ඔය අහල පහලින් තමයි වේරස් ගඟ ගලන්නේ. එතකොට වේරස් ගඟට මේ කුණු කසල එක්වීමත් එක්ක බැරලෝව නිෂ්පාදනය වෙන්න පුළුවන් තත්ත්වයක් එක පැත්තකින් තියෙනවා. මේ ගැන තොරතුරු දැනගන්න ජනතා විරෝධයත් ක්‍රමානුකූලව වැඩි වෙනවා. පිටින් පිට ජනතාව මේ කෙරෙහි අදාළ දේශපාලන ලක්ෂණගේ නිලධාරීන්ගේ බලධාරීන්ගේ අවධානය ඇසරවන්න ලොකු උත්සාහයක් ගන්න. ඒ වෙලාවට හරි අපි බලන්නම් මොනවා හරි කරන්නම් පස්සේ කරන්නම් පස්සේ බලමු කතා එක්ක තාම මේක ඉස්සරහට ඇදෙපින්නනවා. ඉතින් මේ ජනතාවගේ පැත්තෙන් අපි මේ පුවත ඉදිරිපත් කරන්නේ මේ ප්‍රදේශයේ හරි සුන්දර ප්‍රදේශයක්. ඒ නිසා ඒ සුන්දරත්වය විනාශ වෙනවා විතරක් නෙමෙයි, අර අපි මීට අවුරුදු දෙකකට කලින් සිංහල අවුරුදු දවස්වල සිංහල ඉන්දු අලුත් අවුරුදු දවස්වල අහන්න වෙච්ච මීතුට මුල්ල ඛේදවාචකය වගේ මේ සිරස්තලේ දැක්කහමම බය හිතෙනවා. එහෙම සිරස්තල්ලන් අහන්න නැවත ඉඳ තියන්න එපා කියන ආදරණීය ඉල්ලීම ආයාචනය අදාළ අයට කරනවා මේ අහිංසක ජනතාව වෙනුවෙන්. දැන් මේ ඉරිදා ලංකාදීප පුවත්පතේ තියෙන නමත් එක්කම ලංකාදීප කියන නමත් එක්ක වම්පසින් හම්බෙන පුවතක් තමයි නීති හා සාමය අර වෙන අමාත්‍යංශය බාර ගන්නේ නැහැ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියන කන ඔහු දිගින් දිගටම ඔහු හොඳ සෙන්පතියෙක්නේ. එතකොට ඔහු යුද්ධය පිළිබඳව 30 වසරක යුද්ධයේ එල්ටීටී ත්‍රස්තවාදී නිමා කරන්න ඌට රාජ්‍ය නායකයාගෙන් ඉන්පස්සේ ආරක්ෂක ලේකම්වරයාගෙන් අන ලැබෙද්දී ඔහු ඒ ක්‍රියාන්විතේ දිගින් දිගටම හිටියා. ඉඳලා තියෙනවා. ඒ කියන්නේ තොරතුරු තියෙනවා. වාර්තා තියෙනවා. ඒ වගේම මේ නීතිය හා සාමය අමතිකම ගැනත් ගත්තහම ඌ දිගින් දිගට මේ වෙනුවෙන් පෙනී සිටින අත හරින පාටක් පේන්නේ නැහැ. හැබැයි ඒව හිම වෙනකොට ඒක කවුරු දන්න කතාවනේ, අහලා තියෙන කතාව. දැන් මේ බලන්නකෝ ලක්බිම ඉරිදා සංග්‍රහය කියනවා චම්පික රණවක ඇමතිතුමා පොලිසිය දුන්නොත් බාර ගන්නවා කියලා. පොලිසිය බාර ගන්න තමනුත් සූදානම් කියලා. පොලිසිය කොහෙටද අයිති? නීතිය හා සාමය අමාත්‍යංශයට තමයි අයිති. තුහුයිල්ලන්නේ නීතිය හා සාමය අමාත්‍යංශය දෙනවා නම් ඒක කරන්න ලෑස්ති කියලා. ඔය ඇමතිකම් බෙදා ගැනීමල අපි පැත්තකට දාමුකෝ. හැබැයි ඔහු කියන මෙන්න මේ කතාව ඉරිදා ලංකාදීප අර ෆොන්සේකා මහත්මයා කතාව වම්ෙන් තියෙනකොට දකුණේ තියෙන මේ කතාව මේ ප්‍රශ්නය අවසන් වෙන්නේ අප එයට මුහුණ දෙන ආකාරයයි. මා හිතනවා මේ තමයි නියම කතාව කියලා. මේ ප්‍රශ්නය අවසන් වෙන්නේ අප එයට මුහුණ දෙන ආකාරය. මේ අප කියන එකෙන් ඔහු අර්ථවත් කරන්නේ දේශපාලනඥයින් වන්නට පුළුවන්. නමුත් අප විශ්වාස කරනවා අප කියන එකෙන් මේ කියන මමත් ඔබත් අපි හැමෝමත්
අයිති කියලා. අප හැම දෙනාම මේ ප්‍රශ්නය තුළ ජීවත් වෙන ආකාරයත්, මේ ප්‍රශ්නෙන් මිදීමට දරන උත්සාහයත්, ඒ වෙනුවෙන් කරන කියන දේ, මේ සියල්ල බලපානවා. මේ ප්‍රශ්නය දිග්ගැස්සෙනවද, මේ ප්‍රශ්නය ඉවර වෙනවද, ඉවර වෙනවා නම් ඒ කොහොමද, දිග්ගැස්සෙනවා නම් මේ කොහොමද, මේ සියලු දේට බලපානවා කියන එක පැහැදිලි කාරණා. ඒ මං හිතන්නේ ඊළඟට ලක්බිමෙන් තෝරගත්තු පුවතට ප්‍රගීත් හොඳම ආරම්භය දුන්න කියලා මට හිතෙනවා ඒ පුවත් සටහනෙන්. දැන් හෙට 13 වෙනිදා සඳුදා බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක් කරන මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ. හෙට දිනයේදී කොළඹ නගරයේ ස්ථාන කිහිපයකට යම් පහර දීමක් සිද්ධ වෙන බවට සමාජ මාධ්‍ය ජාලාවල පැතිරෙන පුවත. මුළු රටමත් අග නගරයත් කැළඹිලා තියෙන මොහොතක ලක්බිම ඉරිදා සංග්‍රහයේ මලිත් ගමගේගේ ඡායාරූප සහිතව මිහිරි ෆොන්සේකාගෙන එන සටහනක් 8 පිටුව පුරාම තියෙනවා. කොළඹට හෙට පහර දීමේ සැලසුමක් ප්‍රශ්නාර්ථයක් තමයි මිහිරි ෆොන්සේකා තියමු කරන්නේ. රහස් බුද්ධි වාර්තා රට කලඹවමින් එළියට යන්නේ කොහොමද කියලත් ඔහු සවිස්තරාත්මකව සටහනක් තබනවා. හැබැයි මේ පුවත් සටහනම සංක්ෂිප්ත කිරීමේදී අපිට පෙනී යන දේ තමයි 2019 මැයි පළමු වෙනිදා දිනය සහිතව යොමු කරන ලද ලිපියෙනුත් සඳහන් වුණා 6 යම් ප්‍රහාරයක් කොළඹ නගරයට ප්‍රවේශ වන පාලම් සහ අනෙකුත් පිවිසුම් ආශ්‍රිතව සිද්ධ වෙන්නට නියමිතව තිබූ බව. නමුත් ඒ සියල්ල හුදෙක්ම පුස්සක් බවට පත් වුණා. කොහොම වුණත් දැන් මැයි මාසේ 6 මේ ධාතමින් යුතු ලිපියක් සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරනවා. මේ 13 කොළඹ නගරයේ වැල්ලවත්ත, පංචිකාවත්ත, කොළඹ කොටුව සහ නාවල කියන නගර ආශ්‍රිතව යම් ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට යම් කාල සීමාවක් තුලදී. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා යම් අදහස් දැක්වීමක් කර තිබෙනවා. ඔහු කියනවා ලද තොරතුරක් පිළිබඳව දැනුවත් කිරීමක් කළා මිසක් එවැනි ප්‍රහාරයක් පිළිබඳව පැතිර යන කතා බොරු බව. එහෙත් එම බොරුවේ මූලාශ්‍රය පොලිස් දෙපාර්තමේන්තුවමයි. මේ ආකාරයට තහවුරු නොකළ කතා රජයේ නිල ආයතන මගින් එළියට ඒම එම ආයතන දෙන තොරතුරුවල විශ්වාසය පළුදු කරවන බව අමුතුවෙන් කිව යුතු නැත කියලා මිහිරි ෆොන්සේකා වාර්තා කරලා තියෙනවා. කොහොම වුණත් ඔබේ ආරක්ෂාව ඔබ සලසා ගත යුතු තැනකට දැන්පත් වෙලා තියෙනවා. තව දෙයක් හැබැයි මේ සිරස්තලේ අපි ඉදිරිපත් කරන්නේ තවදුරටත් යම් තැතිගැන්මක් තියෙනවා කියන දෙගුණ කිරීම අදහසකින් නෙවෙයි. මේ සිරස්තලයම පමණක් බලලා නවතින්න එපා කියන කොමිටි. අපිත් මේවා ඉදිරිපත් කරනවා. මේ පත්තරවල තියෙන සිරස්තල ඒ ඔබට ඉදිරිපත් කරන්නේ ඔබේ අවධානයට ඉන් එහාට තියෙන කාරණා ගැන බැලීම වැදගත් වෙවි. ඇතැම් විට වෙන්න පුළුවන් කලින් තිබූ සැලසුම් ඇති ඔවුන් අතරේ. මේ ප්‍රහාරයත් එක්ක මම හිතන්නේ අපි ඊයේ දවසේට නැවත ගෙන යනවා ඒ මතකයට. මේ ප්‍රහාරයත් එක්ක ආරක්ෂක අංශවල ඇති වූ පිබිදීම, ආරක්ෂක අංශ එදා වගේම නැවත රට ආරක්ෂා කර ගැනීමට ජනතාව රැක ගැනීමට පෙරට ආපු හැටි, මේ ක්‍රියාන්විතයන් සිදු කරන හැටි ඔබ දන්නවද? සමහර හමුදා නිලධාරීන් හරියට අර උතුරේ යුද්ධ තිබ්බ කාලේ වගේ බූඩ් එක ගලවල නැහැ දවස් ගානකින් සමහර වෙලාවට. ඒ තරමට ඔවුන් මේ ආරක්ෂක කටයුත්තේ රට රැක ගැනීමේ මෙහෙයුමේ නියලිලා ඉන්නවා. ඉතින් ඒ නිසා මෙවැනි දේවල් තිබුණත් එහෙම සැලසුම් තියෙනට ඇති නැති වෙන්නටත් බෑ කියලා හිතනවා. මේ තරම් දේවල් හම්බ වෙනකොට, මේ තරම් තොරතුරු වාර්තා වෙනකොට. නමුත් ඒවා බොහෝ දේ ව්‍යර්ථ වී ගොස් ඇති බවක් සහ ව්‍යර්ථ වෙමින් පවතින බවක් අපට පේන තත්ත්වය. ඒ නිසා මේ දේවල් ගැන හිතද්දී, තව අයට කියද්දී බොහොම කල්පනාකාරී වෙන්න. ඔව්, මම දැක්ක නීතියේ හිල්ලස්සෙන් මේ රට රකින්න දෙවිවරුන්ගේ මහන්සිය අපත යන්න දෙන්න එපා කියලා බොහෝ දෙනෙක් ඉල්ලීම් කරලා තියෙනවා. කොහොම වුණත් ඔබ ඔබේ ආරක්ෂාව ගැන යම් වගකීමකින් කටයුතු කළ යුතුයි. ඒ එක දිනයකට එක වෙලාවකට පමණක් සීමා නෙවෙයි. පැහැදිලිව හැමදාම අපි ගැන හිතන්න ඕනේ කියන කාරණාව තමයි. තමන් ගැන වටිනාකමක් ආදරයක් තියෙන කෙනා අනුන් ගැනත් හිතනවා. ඒ නිසා ඉතල තමන්ට ආදරය කරමු, හැමෝටම ආදරය කරන්න, ආරක්ෂා කරන්න අපි පුරුදු වෙමු. සිළුමින 4 පිටුවේ තියෙන පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ බිමට සමතලා වූ කොළඹ වෙළඳාම ක්‍රමයෙන් හොඳ අතට. මෙන්න ක්‍රමක්‍රමයෙන් අපි බලාපොරොත්තු දලුලන අවස්ථා, සිදුවිය යුතු දේ සිදුවන අවස්ථා ක්‍රමානුකූලව වෙළඳාම යථා තත්ත්වයට පත් වෙමින් සිටින තිබෙන අවස්ථාවක්. මේ සටහනේ ඇතුලේ මේ කොටුවේ කඩවල ඔබ දකින්නේ මේ ඡායාරූප. මේ අදහස් දැක්වීමට එකතු වෙලා තියෙනගේ මම නම් ටිකක් නිකන් කියන්නම්. බදියුදීන්. ඒ අර බදියුදීන් කියන්නේ ඒ බදියුදීන් නෙමෙයි. ඉන්දික, මුරලිදරන්, නිහාල් ශාන්ත, කොළඹගේ කුමාර්, ප්‍රසාල්, ජිෆ්රි, ශාම්, සෙල්වදුරේ ගජන්, පීඒ රේණුකා. බලන්න
හොඳ සංකලනයක්. සංකලනයක් ඒක තමයි. මේ මේ කොටුවම ගත්තොත් පිට කොටුවම ගත්තොත් මේ හැම දෙනාම එකට ඉන්න එකට වෙළඳාම් කරන ප්‍රදේශයක්. හැබැයි ඉතින් එතන ඉන්න පටන් ගන්න පුළුවන් නම් බොහොම ආදර්ශවත් එකට එකවන් වෙදීම එක කොට්ටාසයකට විතරක් ප්‍රමුඛත්වය නොදී හැමෝම වෙළඳාමේදී මින් හොඳ කොළඹක් හොඳ වෙළඳපොළක් ගොඩනැගෙනවා නම් ඒ වගේම රටේ හැමතැනමත් එහෙම වේවි. ප්‍රගීත් දැන් අද ඉරිද දහම් පාසල් ආරම්භ වුණා. අද සිට දැන් මේ ඉරිද ඉස්කෝලේ එහෙම නැත්නම් මේ දහම් පාසල් කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දරුවන්ට පාසලෙන් ලැබෙනවට වඩා විනයක් හික්මවීමක් ශික්ෂණයක් ආගම තුලින් ආගමික දැක්මක් තුලින් ලබා දෙන එක. කොහොම වුණත් මේ මදරේසා දහම් පාසල් කියන එක සම්බන්ධයෙන් අපි මෑත කාලීනව බොහෝ අවධානයක් යොමු කළා. නන්දන වීරරත්න කාත්තන්කුඩි මදරේසා වෙබ් අඩවිය ආශ්‍රයෙන් ගත්තු ඡායාරූප එක්කව සතියග අරුණට පුවත් සටහනක් ගෙන එනවා. ලියාපදිංචි නැති මදරේසා ගිය අය ආණ්ඩුවේ ඉස්කෝලෙවලවත් නැහැ. පළමුව ආගම, දෙවනුව දෙමළ, තෙවනුව අරාබි. මේ තමයි මදරේසා දහම් පාසල් වල වැඩ කෙරෙන පිළිවෙල කියලා අපිට මේ අනුසිරස්තලයේ දැක්කහම හිතෙනවා. කොහොම වුණත් මේ පුවත් සටහනේම සාරාංශය දිහා බැලුවොතින් මුස්ලිම් සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයට අනුව ලංකාවේ ලියාපදිංචි මදරේසා සංඛ්‍යාව 1669යි. නමුත් යම් සංඛ්‍යාලේඛන වලින් ඔබට කල්පනා කරලා බැලුවහම පොදුවේ හැම මුස්ලිම් දේවස්ථානයකටම අනුබද්ධ මදරේසා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේනුත් ජුම්මා මස්ජිද්, මොස්ක්, ශ්‍රයින් කියලා වෙන වෙනම දේවස්ථාන තියෙනවා. කිසිම ඉස්ලාමීය ගෘහ නිර්මාණයකට හිමිකම් නොකියන තව්හීද් ජමාත් දේවස්ථානත් රට පුරාම තියෙනවා. හැබැයි විශේෂත්වය මේ කිසිවක් ලියාපදිංචි වී නොතිබීම. මේ සියල්ලකම ධර්මයේ ඉගැන්වීමට මදරේසා තිබේ. මීට අමතරව සෑම අරාබි විදුහලකටම අයත් මදරේසාවක් තිබේ. එහෙම බලනකොට මුළු රටේම මදරේසා දහම් පාසල් දස දහසක් හෝ ඒ ඉක්මවාගේ ප්‍රමාණයක් තියෙනවා කියලා නන්දන වීරරත්න ඉතාමත් විශ්ලේෂණාත්මක විග්‍රහයක් සතියගරුණට කරලා තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.